භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණා සීතල හදයන් පඤ්ඤා පඤ්ඤෝත විහෙත මොහ තමන් සනරාමර ලෝක ගරුන් වන්දේ සුගතං ගති විමුන්තං සාදු 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 සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්තුනි අද දවසේ බොහොම සද්ධාවින් බොහෝම ගෞරවයෙන් යුක්තව මේ අභිධර්ම සාකච්ඡාමය වැඩසටහනටයි මේ පින්වතුන් සම්බන්ධ වෙලා සිටින්නේ. අභිධර්ම චන්ද්‍රිකාව TV දිදුල බෞද්ධ මාධ්‍ය ජාලය මගින් අතිගරු පූජනීය මාලිගා විලාස්සජී මහා සාමීන්ද්‍රයාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර අනුග්‍රහය අවවාද අනුශාසනා ඒ වගේම කාර්ය මණ්ඩලයේ කැපවීම ආදී කාරණාවන් හේතු කොටගෙන මේ විදිහට මේ පින්වතුන් අතරට ලැබෙනවා. දායක පින්වතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සිද්ධ කරන්නේ. TV දිදුල බෞද්ධ මාධ්‍ය ජාලයෙන් මේ අභිධර්ම චන්ද්‍රිකාව විකාශනය කරන්න බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරනු ලබන්නේ. ධර්ම දානෙහි වටිනාකම තේරුම් අරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේගේ අභිධර්මය ලෝකයා හැමෝට බෙදා දීමේ පින කරගන්න බලවත් ඕනෑකමින් පිරිස පෙළ ගැසී සිටිනවා. අපෙන් විමසනවා ඒ වගේම භාවනා මේ අභිධර්මය හදාරන ගමන් ඒ පින්වතුන් බොහෝ දෙනෙක් භාවනා කරනවා. ඉතින් භාවනා උපදේශ අහනවා විමසනවා මේ ඒ පේන්නේ මේ කාරණා හේතු කොටගෙන මේ තියෙන උවමනාව තමයි අභිධර්ම ඉගෙන ගැනීම සංසාර දුකෙන් නිදහස් වෙන්න සසර පුරාවටම ත්‍රි හේතුක ප්‍රඥාවන්ත ජීවිත නිවන් දකිනාතෙක් ලැබෙන්න හේතු වෙන මේ ගම්භීර උතුම් සී සද්ධර්මය අපි කොහොම හරි අදාරන්න ඕන ශ්‍රවණය කරගන්න ඕන කියන ගෞරවයයි පින්වතුන්ගේ හිත්වල තියෙන්නේ. ඒ නිසා බොහෝම සතුටෙන් බොහෝම ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් තුනුරුවන් කෙරෙහි ගෞරවයෙන් මේ උතුම් අභිධර්ම චන්ද්‍රිකාව කියන මේ වැඩසටහන ශ්‍රවණය කරන්නට ඕන. මේ ධර්මලාභය ඔබටත් මටත් පෙර මහා පිනකට ලැබිච්ච දෙයක්. පෙර ජාති සංසාරයේ අනන්ත පරිමාණ අපි පින් කරලා තිනෝ. දන් දීලා විතරක් නෙමෙයි, සිල් ආරක්ෂා කරලා විතරක් නෙමෙයි, ගැඹුරු ධර්මයන් විමසලා තිනෝ. පාරමී වැඩින විදිහට අපි හිත පිහිටුවලා තිනෝ. ඒ නිසා අපට මේ ගැඹුරු අභිධර්මය වැනි කාරණාවන් අද ශ්‍රවණය කරගන්න භාග්‍ය සම්පත්තිය, ඒකට හිත යොමු කරගන්න භාග්‍ය සම්පත්තිය උදා වෙලා තියෙනවා. ඒ නිසා අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු වෙලෙසින් ඉටු වේවා. ඒ පින්වතුන්ගේ නමින් මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් හැමෝටමත් ආයුරාරෝග්‍ය සැප විහරණ සැලසිලා සුවසේම පාරමී ගුණ දියුණු කරගන්න මේ උතුම් අභිධර්ම චන්ද්‍රිකාමය ධර්ම දේශනාමය ධර්ම සාකච්ඡාමය වැඩසටහන හේතු වාසනා වේවා කියන ආශිර්වාදයෙන් දැන් මේ අභිධර්ම චන්ද්‍රිකාව අපි පටන් ගන්නවා.
පින්වතුනි අභිධර්ම චන්ද්‍රිකාව කියන මේ වැඩසටහනේදී අපි මතක් කළා ගිය වතාවලදී ඒ අවස්ථාවලදී මතක් කළා අපි අභිධර්මයේ ඉගෙන ගන්නේ කුමක් හින්දද කියලා කොමකටද ඉගෙන ගන්නේ සියුම් සියුම් මේ හිතේ තියෙන සියුම් තත්ත්වය ඒකට කියන්නේ අපි නාම ධර්ම පිළිබඳව දැනගෙන ඒ පිළිබඳව පුළුවන් තරම් වික්ලේෂණය කරන්න පුරුදු වීමට අභිධර්ම ඉගෙන ගන්නවා මේ කයෙහි ස්වභාවය දැක ගන්න අභිධර්මය අපි පුළුවන් තරම් වික්ලේෂණය කරගන්න ඉගෙන ගන්නවා කවුරු හරි කෙනෙක් නිවන් දකින්න මොන භාවනාවද වඩන්න ඕනේ කියලා ඇහුවහම එකම උත්තරේ තමයි දෙන්න තියෙන්නේ මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛානාත්ම තිලක්ෂණයට නැංවීමයි කියන කාරණය. දැන් ඇත්ත වශයෙන්ම ගත්තහම සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකගේ භාවනාවක් තියෙනවා නම් සකදාගාමි වෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තිලක්ෂණයට නංවනෝ නිකන් කියෝ කියෝ ඉන්න එක නෙමෙයි ධර්මතාවය දකින්න පුළුවන් තරම් භාවනාමය වශයෙන් දකින්න උත්සාහ කරනවා පරිකරම කරන අතර ඒ විදියට උත්සාහ කරන පරිකරම කරනවා කියන්නේ ඒක වඩන අතර නිතර කියෝ කියෝ ඉන්න අතර හිතින් සලකන අතර දකින්න උත්සාහ කරනවා ඊළඟට තමයි පින්වතුනි සකදාගාමි ආර්යයන් වහන්සේටත් ওই ටිකම තමයි කරන්න දෙන්නේ සකදාගාමි උනාය දැන් ඊට එහා කරන්න තියෙන භාවනාව මොකද්ද කියලා ඇහුවාම ওই ටිකම තමයි තියෙන්නේ වෙන මුකුත් නැහැ සමහර අය හිතන් ඉන්නවනේ ඔය සාමාන්‍ය පෙළ විභාගය කරනවට වඩා උසස් පෙළ අමාරුයි උසස් පෙළ කරනවට වඩා කැම්පස් වල විභාග අමාරුයි ඒවත් කරලා තවත් ඉතා ඉහළ PhD ආදී සමහර වෙලාවට ග්‍රන්ථ සම්පාදනය එක එක අලුත් හොයා ගැනීම ආදී දේවල් සිද්ධ කරලා ඉතා ඉහළට වෙහෙසිලා යන්න ඕන මේකේ එහෙම වෙනසක් තිබුණත් ඒ දැකීමේදී සෝවාන් ආර්යයන් වහන්සේ දකින දර්ශනයට වඩා සකදාගාමි ආර්යයන් වහන්සේගේ දර්ශනය ඊට වඩා ප්‍රබෝධමත් විදිහට දකින්න පුරුදු වෙලා තියෙනවා. සකදාගාමි ආර්යයන් වහන්සේගේ දර්ශනයට වඩා ඊට වඩා ප්‍රබෝධමත් විදිහට නාම රූප ධර්මයන් දකින හිඳයි ඒ කෙලෙසුන් ඒ මග නැනින් ප්‍රහාණය වෙන්නේ. ඒ නිසා පින්වතුනි මේ ධර්මතාවය තේරුම් ගන්න තමයි අභිධර්මයේ ඉගෙන ගන්නේ. අපි භාවනා පරිච්ඡේදයේදී භාවනා කොටස කියලා දෙනවා ඉතාම පැහැදිලිව. ඊට කලින් මේ නාම ධර්මයන් පිළිබඳව මනාකොට විග්‍රහයක් අපි ඇති කරගන්න ඕන හිතට. ඒ ටික තිබුණොත් අපිට ලොකු දියුණුවක් ගන්න පුළුවන් අපේ ජීවිතය පිළිබඳ ලොකු අවබෝධයක් ඔබටත් මටත් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ 29 වන පාඩම නේද? 29 වෙනි පාඩම. ඒ 29 වෙනි පාඩම එහෙනම් අද අපි දැන් එකනේ 29 මේ පොතේ හැටියට නම් අපට කතා කරන්න තියෙන්නේ දෙවෙනි චෛතසික පාදයේ පින්වතුනි මේ හරියටම පිටු අංක 15 චෛතසික පාදයේ 4 වෙනි පාඩමේ පිටු අංක 15 කියන කොටස තමයි 4 වෙනි පාඩම. අපි ඒ වුණාට මේ අභිධර්ම පාඩම් මාලාවේ 29 වන පාඩමයි මේ විදියට හදාරනු ලබන්නේ. ඉතින් අද කතා කරන්න තියෙන්නේ මොකද්ද? දෝෂ කියන චෛතසිකය. ඒ කියන්නේ මේ දෝෂ අකුසල් සිත්වල මෝහ අහිරික අනොත්ප්ප උද්දච්ච
මෝහ අහිරික අනුත්තප්ප උද්දච්ච ලෝභ දික්ති මාන දෝෂ. ඒතර හතක් කියලා තියෙන දැන් අටවෙනි චෛතසිකයයි අපට දැන් මේ වෙලාවේ කතා කරන්න තියෙන්නේ. දෝෂ කියලා කියන්නේ ඒකනම් කවුරුත් දන්නවා ද්වේෂය කියන එකනේ. ද්වේෂය කියලා කියන්නේ අරමුණේ හිත දූෂ්‍ය වීම. අපි බලමු පොතේ කොහොමද කියන්නේ කියලා. පොතේ කියන්නේ දෝෂ නම් සිතෙහි යෙදෙන ඡණ්ඩ ස්වභාවයයි. ඒ වනාහි දඬු පහරලත් ණයකු මෙන් අනිස්ථාලම්බන ප්‍රතිලාභයෙන් සිත දූෂ්‍ය කරන්නේ. ඒ කියන්නේ දඬු අර පොළඟේකට කුණකටුවේකට පොඩ්ඩක් තට්ටුවක් කළාම අර එකපාරට අර ණයකුණත් අර පෙනේ පුප්පලා මේ කිපෙන්නේ එකපාරටම. ඒ වාගේ අපේ හිතේ තියෙනවා පින්වතුනේ ස්වභාව ධර්මයක් සිතක් තියෙනවා හටගන්න. මේ හිතට මේ බාහිර ලෝකේ තමන් අපි සංඥාවෙන් හඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකේ වේවා තමන්ගේ හිතින් එන අරමුණු වේවා මේ අපි හිතාගෙන ඉන්නෝ මම මේකට අකමැතියි මේකට කැමතියි කියලා අපි ભેද කරගෙන ඉන්නේ. අපි එහෙම කටයුත්තන් තියෙන්නේ. ඉතින් ඔන්න හිතට එනෝ කොහෙන් හරි ඇසින් රූපයක් දැකීමෙන් හරි කනින් සද්දයක් ඇසීමෙන් හරි නාසයෙන් ගඳ සුවඳ දැනීමෙන් හරි දිවෙන් රස දැනීමෙන් හරි ශරීරයෙන් ස්පර්ශ දැනීමෙන් හරි හිතට එන පරණ දේවල් මතක් වෙලා ඒකෝ එහෙම නැත්නම් අනාගතේ වෙන්න තියෙන දෙයක් ගැන මතක් වෙලා වර්තමානයේ වෙන දෙයක් ගැන මතක් වෙලා පින්වතුනි ඔන්න හිතේ වැඩ කරන්න ගන්නෝ එහෙම ධම්මාරම්මණයක් වේවා. ඒකට තමන් අකමැති දෙයක් සිද්ධ වෙනවා. අකමැති අරමුණක් එනවා. එන්නකොටම අර සර්පයා කිපෙනවා වාගේ ඒ වගේ තමයි අපේ හිතත් කිපෙන්න ගන්න. දූස්ස වෙනවා. කැමති නැති තැන අරමුණේ දූස්ස වීම කියන මේ කාරණය පින්වතුනි තියෙනවා. ඉතින් අරමුණේ දූස්ස වීම කියන මේ කාරණය හේතු කොටගෙන අපි බොහෝ දුකටපත් වෙනවා. මේ ලෝකේ බොහෝ දුක විඳින්න එපා වීම සිද්ධ වෙන්නේ. තවත් නම් එපා බෑ කියලා හිතෙන්නේ. මේ ඔක්කොටම මුල තමයි මෙන්න මේ ద్వේෂය කියන මේ කාරණය. ద్వේෂ කියන චෛතසිකය, ద్వේෂය කියන මේ චෛතසිකය අපිට නැති කර ගන්න නම් මාර්ගඵල තුනක් යන්න ඕන. පළවෙනි මාර්ගඵලයේදී මාර්ගඥාන සිතින් තුනී කරන සෝවාන් මාර්ගඥාන සිතින් මේ ద్వේෂය තුනී කරන ටිකක්. ඊළඟට සකදාගාමි මාර්ගඥාන සිතින් මේ ద్వේෂය තව ටිකක් තුනී කරන. අනාගාමි මාර්ගඥාන සිතින් සම්පූර්ණයෙන්ම මේ ద్వේෂය මුලින් උපුටලා දාන මුලින් උපුටලා දමන් නැති තාක් අපි මේ සංසාරේ මේ මොහොතේ තරහ ගත්තොත් දුක් විඳිනවා. ඉතින් ඒක නිසා මේ දෝෂය එහෙම නැත්නම් මේ අකුසලයක් ඒක මේක අකුසල මූලයක් මේ පටිඝ ක්‍රෝධාදී නම් වලින් මෙන්න මේ චෛතසිකය හඳුන්වනු ලබනවා. දැන් ගත්තහම පින්වතුනි අකුසල සිතක් උප්පත්තිය ලබනකොට වැඩි හරියක්ම උපදින්නේ ලෝභ ద్వේෂ දෙක තමයි. ඉතින් මෝහය තමයි ප්‍රධානම හේතුව. ඉතින් ලෝභය නිතරම උපදිනෝ ద్వේෂයටත් වඩා ලෝභය උපදිනෝ ඔය අතර ඊළඟට උපදිනව නම් උපදින්නේ ద్వේෂය. මෙන්න මේ කියන චෛතසික දෙක අතරින් ద్వේෂය කියන එක අපට ගොඩක් මනසට බලපානවා. දැන් ඔන්න ලුද්දෝ අත්සං නජානාති කිපුණු කෙනා අර්ථය දන්නේ නැහැ.
මේ ලෝභෝ මේ මේ දෝසෝ වත්තං නජානාති. ඒ කියන්නේ මේ කිපුණු කෙනා අර්ථය දන්නේ නැහැ. දුට්ටෝ ධම්මං නපස්සති. කිපුණු කෙනා ධර්මය දන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ මනසට ධර්මය එන්නේ නැහැ. කිපුණාම එයාගේ හිතේ වැඩ කරන්නේ අන්න අර ඉලක්ක කරගත්තු දේ තමයි හිතේ වැඩ කරන්නේ. එයාට ධර්ම මානසිකාරයක් එන්න විදිහක් නැහැ. අන්දං තමන් සදා හෝති. ඒ කියන්නේ ඒ වෙලාවේ තමන්ගේ හිත අන්ධ වෙනවා. ඒ කියන්නේ තීන தත්ත්වය වහල තමයි පින්වතුනි පෙන්වන්නේ. එහෙමනම් මේ द्वेषය කියන එක දැන් අර දුෂ්ක කුමාරයෙක් කියලා අතීතේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් පාරේ පින්දපාතේ වඩිනවා. උන්වහන්සේගේ සංවර ගමනින් බිම බලාගෙන මේ වඩින ගමන පින්වතුනි කාටවත් කරදරයක් නැතුව අහිංසක මේ පින්දපාත ගමන වඩිනකොට මේ දුෂ්ට කුමාරය කියන නිතරම තරහයෙන් මේ කුමාරයා රාජකුමාරී උද්‍යානයට යනවා. ඇතා පිට යනකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ ගණන් නොගෙන වඩිනවයි කියලා අනිත් මිනිස්සු පාර දෙපසට වෙලා ජයශ්‍රී දේවයන් වහන්සේ කුමාරයාණෙනි කියලා ප්‍රීතිගෝසා කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච තරහ මොන තරම්ද කියනවනම් එතෙන්ට ගිහිල්ලා අන්තිමේදී තර්ජනය කළා. ඒ වගේම උන්වහන්සේගේ පාත්‍රය උදුරලා අරගෙන පොළේ ගැහුව කුඩු කළා. අන්න බලන්න අවීචී මහ නිරයට යන්න වෙලා දුක් විඳින්න අන්තිමේදී සිද්ධ වුණා දුෂ්ට කුමාරයාට. පින්වතුනි ඒ වගේ දරුණු සාහසික අකුසල් පවා සිද්ධ කරන්න පුළුවන් මේ ද්වේෂයෙන් ඉන්න. මේ තරහ කියන එක නැති කරගන්න ආගහත පටිවිණේ සූත්‍ර දේශනාවේදී කාරණා පහක් දේශනා කළ දෙනවා. කියන්නේ තරහ ඉපදීම කියන කාරණය වෙන අනාගාමී මාර්ගඥාණය වෙනකන්. හැබැයි තරහ දුරු කරගන්න ඒ කියන්නේ ඉපදුනත් ඒක නැති කරගන්න ක්‍රම පහක්. ඒ කියන්නේ පළවෙනි කාරණය තමයි මෙත්තා තස්මින් උපට්ඨපේතබ්බෝ. ඒ කියන්නේ මේ මානෙනි මේ ඒ වෙලාවේ මෛත්‍රී සිත පහළ කරගන්න කියනවා. මෛත්‍රී මිත්‍ර සීලීකම. ඒ කියන්නේ තමන්ට තමන් ගැනම හිතන්න. මම ඉතින් ඇත්ත වශයෙන්ම මමමයි පීඩාවට පත් වෙන්නේ. අනිවාර්යයෙන්ම මටමයි දුක. ඒ වගේම අනේ මගේ හිතට වෛරය ඇති නොවේවා, මට දුක් දෙන මට තරහ ඇති නොවේවා, මට වෛරයයි තරහයි නැති හිත නිදුක් වූ සිතක් බවට මාව පත් වේවා. ඒ වගේම නිරෝගී වේවා. ඒ කියන්නේ වෛර තරහ දුක නැති හිත නිරෝගීමත් සිතක්. ඊළඟට මම සුවපත් වේවා. මේ විදිහට හදවතින්ම පින්වතුනි තමන්ට මෛත්‍රියක් තියෙනවනම් තමන් ගැන කුසල් කරලා අපායට වැටුණොත් දුක් විඳින්න වෙනවා කියලා තමන් ගැනම කල්පනා වෙනවනම් එහෙනම් සාමාන්‍යයෙන් ඔන්න ටිකක් තරහ එන ගතිය අඩු වෙන්න පුළුවන්. ඊළඟට තමයි අනුන් ගැන මෛත්‍රී මිත්‍යෙන්න ඕන. අනුන් ගැන මෛත්‍රියක් තියෙනකොට අනේ මේ කෙනා වෛර නැති කෙනෙක් වේවා, එහෙම නැත්නම් වෛරයෙන් පීඩා විඳින කෙනෙක් බවට මොහපත් නොවේවා, තරහින් පීඩා විඳින කෙනෙක් බවට මොහපත් නොවේවා. ඒ වගේම දුක නැති කෙනෙක් බවට පත් වේවා. ඒ වගේම නිරෝගීමත් සිතක් ඇති කෙනෙක් බවට පත් වේවා. සුවපත් වූ හිතක් ඇති කෙනෙක් බවට පත් වේවා. හද්දවතින්ම එහෙම හිතුවනම් ඒක මෛත්‍රී සිත ඉපදෙව්වා වෙනවා. ඊළඟ කාරණිය තමයි කරුණාව ඉපදෙව්වා. ඉපදෙව්වහම
තරහ දුරවීමක් තියෙනවා. කරුණාසිත කොහොමද උපදවන්නේ? දැන් කරුණාව කියලා කියන්නේ පර දුක්ඛේ සති හදය කම්පනං කරුණා. අනුන්ගේ දුකක් ඇතිකල්හි හදවත කම්පා වීම කරුණාව කියලා ධර්මයේ දක්වනවා. හැබැයි කම්පා වෙනවා කියන්නේ අනේ පව කියන එක නෙමෙයි. හුඟ දෙනෙක් අනේ පව කිය දුක් වෙන එක නෙවෙන්නේ. එහෙම නෙමෙයි. හදවතට වැදුන ගමම්ම තමන් මොකද කරන්නේ? නැගී සිටවන්න. ඒ දුකෙන් නැගී සිටවන්න කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ කොහොමද ඒදී සිද්ධ වෙන්නේ? දැන් ඔන්න කවුරු හරි දුකටපත් වෙලා ඉන්නවා. ඉන්නකොට මම කොහොමද මෙයාට උදව් කරන්නේ? මෙයාගේ දුක නැති කරන්න ඕන, දුක නැති වෙන්න වැඩ කරන්න ඕන කියලා අර එයා කරුණාවෙන් හිතලා ඒදී යමක් කරනව දන්නේ ගතියයි කරුණාව කියලා කියන්නේ. කරුණා උපට්ඨපේතබ්බෝ. ඊළඟට තමයි උපේක්ෂා වෙන්න ඕන. උපේක්ෂා වෙනවා කියලා කියන්නේ මධ්‍යස්ත වෙනවා. මධ්‍යස්ත වෙනවයි කියන්නේ මේ ලෝකයේ කාගේ වැත් වැරදක් නෙමෙයි. ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ ඇත්ත වශයෙන්ම මගේම වරදයි. පෙර ජාති සංසාරයන්හි කරපු වරදවල් නිසායි මට මේ ටික සිද්ධ වෙන්නේ. මම මොකටද මේ විදිහට ආපහු ගැටෙන්නේ කියලා පින්වතුනි ඒ විදිහට කල්පනා කරලා තමන් සිත සකස් කරගන්න උපේක්ෂා වෙනවා, මධ්‍යස්ත වෙනවා. මගේ මහත්තයගේ, මගේ භාර්යාවගේ, එහෙම නැත්නම් මගේ දරුවන්ගේ, මගේ දෙමව්පියන්ගේ, නැන්දම්මගේ, මාමගේ වරදක් නෙමෙයි කියලා, මේක මගේමයි දෝෂය, ඒ නිසා මම ගැටෙන්න හොඳ නෑ කියලා කොහොම හරි හිත සකස් කරගන්න. අන්නේ විදිහට සකස් කර ගැනීමට කියන උපේක්ෂා වීම කියලා. ඊළඟ කාරණය තමයි අසති අමනසිකාරය. අසති කියලා කියන්නේ මේ සිහි නොකර සිටීම, මෙනෙහි නොකර සිටීම. දැන් සාමාන්‍යයෙන් ගත්තාම පරණ දේ ගැන අපි හිතන්න ගියාම ආවේගය කියන ගතියක් ඇති වෙනවා. අරයයි මෙහෙම කළා, මෙයා මෙහෙම කළා ආදී වශයෙන් ආවේගය කියන ගතියක් හිතට ඇති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තාම එහෙම හිතලා හිටියාම පුංචි වෙලාවකට හරි කල්පනාවක් ආවහම අන්තිමේදී මොකද වෙන්නේ? තමන්ට ඉදිරියේදී මුණ ගැහුණාම ඒ පුජ්‍යලයා හරි ඒ දේ හරි එකපාරට ආවේගය ඇති වෙලා, ඒ කියන්නේ එකපාරට වේගවත් සිතුවිලි පෙළක් ඇවිල්ලා බැනගෙන යන්න හිතෙනවා, ගහගෙන යන්න හිතෙනවා. අන්න එහෙම ගතියක් ඇති වෙනවා පින්වතුනි. එහෙම ගතිය ඇති වෙන්නේ අර කලින් අර සිහි කිරීමනේ. සිහි කරලා තිබුණාම එහෙම ගතියක් ඇති වෙනවා. ඒක නැති කරගන්නට නම් පින්වතුනි සිහි නොකර ඉන්න ඕන, මෙනෙහි නොකොට ඉන්න ඕන. ඊළඟ කාරණය තමයි කර්මය ගැන සිහි කිරීම. ඒ කියන්නේ තරහ ගත්තොත් ඒකේ විපාකය මම විඳින්න ඕන, ඒ වගේම මම කාට හරි බැන්නොත් ඒකේ විපාකය මමමයි විඳින්න ඕනේ, ගැහුවොත් මමමයි විඳින්න ඕනේ. මේ විදියට කර්මයේ ස්වකීයත්වය කල්පනා කරලා මේ ද්වේෂය දුරු කරගන්න. මෙන්න මේ ද්වේෂය කියන එක ඇති වෙන්නේ දෝමනස සහගත පටිග සම්පයුක්ත අසංකාරික සිතේ සහ සසංකාරික සිතේ. දෝමනස්ස කියන්නේ අරමුණ දූස්ස වීම, කියන්නේ අරමුණෙහි හිත දූස්ස වීම, කැමැති නැති බව. පටිග සම්පයුක්ත කියලා කියන්නේ මේ අරමුණේ හැප්පෙන ගතිය. මෙන්න මේ කියන ලක්ෂණ පින්වතුනි මෙන්න මේ පටිග සිතේ යෙදිලා තියෙනවා. ඒක නිසා මේ පටිග සම්පයුක්ත සිතක් ඉපදවීම හරි භයානකයි,
අපට දුක් දෙන සමහර අය උපතින්ම බොහෝ දුරට සාමාන්‍යයෙන් තරහ යන සුළු භාවයෙන් යුක්තයි. ඒ අය බොහොම ප්‍රවේසම් වෙන්න ඕන. මොකද හේතුව පෙර ජාති සංසාරයේ පුරුදු තියෙනවා. සමහර අයට උපතින්ම එක පිහිටන්නේ නැහැ. පෙර ජාති සංසාරයේ ඒත් පුරුද්ද. සමහර වෙලාවට කරුණාව, මෛත්‍රී භාවනාව වඩලම නිමී වෙන්න පුළුවන්. ඒ කියන්නේ තරහ නොගෙන ඉඳලා ඒ පරිසරය ඒ විදියට සැකසিলা දීර්ඝ කාලයක් තිබුණාම එයාට පෙරපින් බලයෙන් මිනිස්සෙක් වුණාම ඒක දිගට යනෝ තරහ ගතියෙන් එනෝ අඩුයි. අර එහෙම ගතියක් තියෙනවා. ළඟ ළඟම නිතර නිතරම තරහ ගති පුරුදු කළාම අන්තිමේදී සසරට ගොඩක් පින්වතුනි නයි පොළොංගු ආදී සත්වයන් වෙලා හරි උප්පත්තිය ලැබලා නැවත නැවතත් එමුදු තත්ත්වම උදා කරන. ඒක නිසා අපි මේ හිත රැක ගත්තොත් හැම තැනම ජයග්‍රහණය තියෙනවා. දැන් ඔන්න ඊළඟ කාරණය තමයි දැන් දෝෂ කියන චෛතසිකයෙන් පස්සේ තමයි ඉස්සා. ඉස්සා කියන්නේ මේ පින්වතුනි ඊර්ෂ්‍යාවට පාලියෙන් ඉස්සා කියන වචනය භාවිතා කරන. ඉස්සා ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ කුමක්ද? ඊර්ෂ්‍යාව කියලා කියන්නේ පින්වතුනි පර සම්පත් නොයවසන ස්වභාවය කියලා පොතේ තියෙනවා. අනුන්ගේ සම්පත්තින් ඉවසන්නේ නැතිකම එච්චරයි තියෙන්නේ. අභිධර්ම චන්ද්‍රිකාවේ සාමාන්‍යයෙන් කෙටියෙන් තමයි අභිධර්ම චන්ද්‍රිකාව විස්තර කරන්නේ. හැබැයි මේ ඊර්ෂ්‍යාව කියන එක අපි හොඳට තේරුම් කරගන්න බලන්නට ඕන. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ දැන් බලන්න තමන් වගේම අනිත් අයත් ජීවත් වෙනවට තමන් කැමති නෑ. සමහර අය එහෙමයි. තමන්ගේ උගත්කම දක්වා තව කෙනෙක් කෙනවට කැමති නෑ. තමන් වගේම ගේ දොර හදාගන්නවට කැමති නෑ. අනුන්ගේ සම්පත්තීන් දැකලා පින්වතුනි ඊර්ෂ්‍යා කරනවා. දැන් අර කිඩ්ඩා පදෝසිකා මනෝ පදෝසිකා කියලා දිව්‍ය ලෝකේ කොට්ටාස දෙකක් ඉන්නවා. ඒ කියන්නේ ඒ අයගේ ආයුෂ තීරණය වෙන්නේ තමන්ගේ හිතේ හටගන්නා ලද කෙලෙස් අනුව. ඒ දිව්‍ය ලෝකේ ආයුෂ තියෙන 3,60,00,000 නම් තවතිසා දිව්‍ය ලෝකේ තියෙන ඒ ආයුෂ තමයි. හැබැයි ඊට කලින් මිය යන්නත් පුළුවන්. චාතුර්මහා රාජිකෙහිම ඉන්න 90,00,000 ආයුෂ තියෙන දෙවිවරු. හැබැයි ආයුෂ තීරණය වෙනවා ඒ කිඩ්ඩා පදූෂිකා මනෝ පදූෂිකා කියන දෙවිවරුන්ගේ ඒ චර්යා රටාව අනුව. දැන් ගත්තාම සමහර දෙවිවරු ඉන්නවා ක්‍රීඩාවට ගිහිල්ලා විනෝදයට ගිහිල්ලා වෙලාව අමතක වෙලා ආහාරය සුදා භෝජනීය භුක්ති විඳින්න බැරි වෙච්ච තැන වෙලාව පහවුණු ගමන්ම ඒ අය මරණයටපත් වෙනවා, චුත වෙනවා. ඒ අයට කියන්නේ කිඩ්ඩා පදෝසිකා කියලා. සමහර අය ඉන්නවා මනෝ පදෝසිකා කියලා. මනෝ පදෝසිකා කියලා කියන්නේ පින්වතුනි ඒ අය ඔන්න ඒක ඊර්ෂ්‍යාවක්. කියන්නේ තව කෙනෙක් දැක්කාම තව දෙවි කෙනෙක් බබලමින් ඉන්නවා, අනිත් දෙවියාට වඩා තමන්ට වඩා බබලමින් ඉන්නව දැකලා බලන්න ඔබට මෙච්චර සම්පත් තියෙනවා කියලා අර ඒ දෙස බලන් ඉන්නවා නිකන් ඊර්ෂ්‍යාවෙන්. එතකොට මුකුත් වෙන්නේ නැහැ. හැබැයි පින්වතුනි ඒ දේවතාවත් මාගෙන බලන් ඉන්න මේ දෙවියාට ඇති වැඩේ මොකද්ද, ඔබට මොකද මගේ ප්‍රශ්නය කියලා අර හිතන කොටම ඒ පැත්තෙනොත් මේ පැත්තේ සිතුවිල්ලයි දෙක එකතු වෙලා මේ දෙන්නම සම්පූර්ණයෙන් විනාශයට පත් වෙනෝ, මරණයට පත් වෙලා අපායේ හරි සතර අපායෙන් එක හරි කොහේ හරි තැනක උප්පත්තිය ලබනවා. මේ ද්වේෂය කියන්නේ එහෙම භයානක දෙයක්. දිව්‍ය ලෝකෙට ගියත් මේ පින්වතුන් මේ ඊර්ෂ්‍යාව කියන එක ඒ විදියට බලපානවා. එතකොට මේ ඊර්ෂ්‍යාව කියන මේ කාරණය
දෝස සිතින් තමයි හටගන්නේ. ඒ කියන්නේ මේ දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච. ඔකට ওই හතරට කියන්නේ දෝස චතුස්කය කියලා. මොන චතුස්කයද? දෝස චතුස්කය. මොනවද අයිති වෙන්නේ? දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච. මේ හතර. අපිට ලෝභ ත්‍රිකය කියලා එකක් ඉගෙන ගත්තනේ. ලෝභ දිට්ඨි මාන කියලානේ. ඒ ලෝභ සිතේ හටගන්න චෛතසික තුන. සියලුම අකුසල සාධාරණ චෛතසික කීපයක් කියවනේ මොනවද ඒවා? මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච. ඔය හතර. මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච, ලෝභ දිට්ඨි මාන, ඊළඟට දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච. එතන මෙන්න මේ කියන මච්චරිය කියලා කියන්නේ මේ ඉස්සා කියලා කියන්නේ එතකොට ඊර්ෂ්‍යාවයි. මේ ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සම්පතෙහි නුරුස්සන භාවය. අනුන් සැප විඳිනවට කැමති නැති භාවය කියන එක තමයි ඊර්ෂ්‍යාව කියන මේ වචනේ, ඉස්සා කියන මේ වචනේ හඳුන්වන්නේ. එන අර රෝසන්නේ නැති ගතිය. ඒ කියන්නේ දරන්නේ නැති ගතිය කියන එකනේ. ඉස්සා කියලා කියන්නේ ඉසියන. ඒ කියන්නේ උසුයන. උසුයි තත්තං කියලා කියන. ඒ කියන්නේ මේ රෝසන්නේ නැති බව කියන මේ කාරණිය ඉස්සා කියන මේ වචනයෙන් හඳුන්වනු ලබනවා. මේ පින්වතුන්ගේ ජීවිතවල ඕන තරම් අත්දැකීම් ඇති. හැබැයි තමන්ගේ ජීවිතේට යමක් වෙනකොට තමයි අත්ත වශයෙන්ම තමන් කියන්නේ ඉගෙන ගන්නවට කැමති නෑ. ඒ වගේම රැකියාව මේ තැනට ආවට කැමති නෑ, හුඟ දෙනෙක් බලන් ඉන්න බැරුව කියලා. හැබැයි පින්වතුනි තමන්ටත් ඒ ටික තියෙනවායි කියලා කවුරුවත් තේරුම් කර ගන්නේ නෑ. අනුන් ගැන තමයි එහෙම කියන්නේ. එනිසා තමන් මේ ඊර්ෂ්‍යාව කියන එක, ඉස්සා කියන මේ කෙලෙසය නිවන්න කටයුතු කරන්න ඕන. මේ ඉස්සා කියන මේ ධර්මතාවය නැතුව යම් උත්තමී දීර්ඝ කාලයක් පෙරමන් පෙරවනම් ඒ මහා බෝධිසත්වයන් වහන්සේ තමයි මහා පුදුමයි. ලෝකේ මේ උතුමා පුදුමාකාර කරුණාවක්, දයාවක් මේ සියලු සත්වයන් කෙරෙහි තිබෙන නිසා තමයි තමන් වහන්සේ මේ මහා පොළව පරයා මස් දන් දීලා, මහා මේරු පරයා පර්වතයේ පරයා හිස් දන් දීලා, අහසේ තරු පරයා ඇස් දන් දීලා, මහා සයුරේ ජලයේ පරඳවල ලේ දන් දීලා, ඒ විදියට පාරමී පුරාගෙන ආවේ සිංහතුනි පෙර ජාති සංසාරයන්හි මහා බෝධිසත්වයන් වහන්සේ තිබිච්ච කරුණාව, මහා කරුණාව අපි උපදවන්නට ඕන. ඒ කරුණා ගුණය ලෝකයේ සියලුම සත්වෝ දුක් විඳින ස්වභාවයෙන් යුක්ත වේ. ඒ වගේම හැමෝම කෙලෙස් වලින් පීඩාවට පත් වෙලා, දැන් අද කාලේ ගත්තාම මිනිස්සු මනුස්සකම් නැතුව, මනුස්ස ගුණධර්ම නැතුව බොහොම ටික ටික ඒවා නැති වෙලා අඩු වෙලා, ඒ වගේම වාද ભેද තර්ක විතර්ක රණ්ඩු සරුවල් එන්නෙන්නම වැඩි වෙනවා. රට රටවල් අතරේ ප්‍රශ්න, යුද්ධ කලකෝලහල ආගම් මාගම් අතර ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් ඒ නිසා මේව ඔක්කොම ඊර්ෂ්‍යා ආදී කෙලෙස් ධර්මයන් නිසා, කාගේවත් වරදක් නෙමෙයි. ඉස්සා කියන මේ කෙලෙස් ධර්මය අපි තේරුම් කරගෙන අවබෝධයෙන් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඉතින් සංසාර දුක නැති කර ගන්නට නම් මෙන්න මේ කෙලෙස්යත් අපි ප්‍රහාණය කර ගන්න ඕන. ඉතින් මේ ඉස්සා කියන්නේ චෛතසික ධර්මයක්. ඒක හිතේ හට ගන්න ආකාරය, ඒක නැති වෙන ආකාරය, ඒ වගේම තව සිතක්කින් ඒක යට වෙන ආකාරය, නැති වෙලා යන ආකාරය අපි නුවණින් විමසන්න පුරුදු වෙන්නට ඕන. මච්චරිය කියලා කියන්නේ කුමක්ද? පොතේ කියන්නේ
මච්චරිය කියලා කියන්නේ මච්චරිය නම් සිතෙහි යෙදෙන සිය සම්පත් සංගවන ස්වභාවය. ඒ කියන්නේ නෑ ලෝභය නෙමෙයි. තමන්ගේ සම්පත්තින් අනුන්ට නොවේවා අනුන් පරිහරණය කරනවා දකින්න කැමති නෑ. මච්චරිය සිතෙහි යෙදුණු කල්ලි සිය මේ සැපත අනුන්ට දෙනු තබා අන්‍යයන් එය දකින්නවත් එය අන්‍යයන් තමන්ගේ සම්පත්තියෙන් දැක්මවත් නොරුස්නේය. සිය සැපත අනුන් හා සාධාරණය වනු නොයවසන්නේය. ඒ කියන්නේ දැන් උන්වහමයි මෙන්න මේ අභිධර්ම චන්ද්‍රිකාවේ තියෙන තමන්ගේ සම්පත්තියෙන් දැන් ඔන්න අතන කිව්වා ඉස්සා කියලා කියන්නේ ඊර්ෂ්‍යාව තමන්ට වඩා ඉහළට යනෝට කැමති නැති බව, තමන් හා සමාන වෙනෝට කැමති නැති බව, ඔය වගේ ගති ඊර්ෂ්‍යාව. මච්චරිය කියලා කියන්නේ තමන්ගේ සම්පත්තියෙන් හඟවන ගතියයි මච්චරිය කියන වචනයෙන් භාවිතා කරනු ලබන්නේ. මච්චරිය කියලා කියනකොට ඒක සාමාන්‍යයෙන් ගත්තහම එයා කැමති නෑ. දැන් අර මච්චරිය කෝසිය පිටාණන්ගේ කතා ප්‍රවෘතිය ගත්තහම තමන් කැවුම් කන්න උවමනාව තිබුණේ අනුන්ට නොදී තමන්ම භුක්ති විඳින්න, අන්න එහෙම හැඟීමක් ගතියක් තමයි මෙන්න මේ මච්චරිය කියන මේ චෛතසිකෙම ගන්නන්නේ. කොහොම හරි තමන් විතරයි. දැන් අපි හිතමුකෝ යම්කිසි තැනකට යමෙක් ගියාම එතෙන්ට තව කෙනෙක් එනවට කැමති නෑ. ඊළඟට තමන්ගේ සම්පත්තිය කොහොම හරි තව කෙනෙක් ඒ වගේ සැප විඳිනවට කැමති නෑ. එහෙම ගතියට කියනවා මච්චරිය කියලා. ආවාස මච්චරිය, කුල මච්චරිය, වන්න මච්චරිය, ලාභ මච්චරිය, ධම්ම මච්චරිය කියලා ওই මසුරුකම් පහක් තියෙනවා. දැන් ඔන්න බලන්න ගෙයක් හදා ගන්න තමන්. ඒ ගේ වගේම ඒ ප්ලෑන් එකටම තව එක්කෙනෙක් හදනවට ඒකට කැමති නෑ. අර පින්තුන් අහලා තිනවා බෝධිරාජ කුමාරයාගේ කතාව. බෝධිරාජ කුමාරයා කෝක නද කියලා, කෝක නද කියලා කියන්නේ මේ කෝක නද කියලා කියන්නේ විලට, විලේ හටගන්න. පෙම් වලට සාමාන්‍ය නමක් කියනවා කෝක නද කියලා. මහා විලක, විශාල විලක මැද හරියටම කණුවක්ක නෙළුමක් වාගේ මහා ප්‍රාසාදයක් පින්වතුනි නිර්මාණය කෙරෙව්වා. මේ මහා ප්‍රාසාදය නිර්මාණය කරලා කල්පනා කරනවා ඇත්ත වශයෙන්ම මේ ප්‍රාසාදය තව කෙනෙක් හැදුවොත් වැඩක් නැහැ, මේකේ වටිනකම නැහැ. මේ වඩුව බැරි වෙලාවත් ගිහින් ලෝක ප්‍රචාරය කළොත් වෙන කෙනෙක් හදනොම තමයි. ඒ නිසා මොහොව මරවන්න ඕන කියලා. අර ඒ වගේ පින්වතුනි කැමැති නැතිකම මච්චරි භාවය පින්වතුනි මේ සංසාර දුක බොහෝ උපදවනවා. මේ හිතේ තියෙන කෙලෙස් ධර්ම, සංසාර දුක්ගස්සන ලාමක ධර්ම මේවා අපි දුරු කරගන්න ඕන. සංසාරය හරිම භයානකයි. මච්චරිය කියන මේ කෙලෙස් ධර්මය. ඊළඟට තමයි කුල මච්චරිය. තමන්ගේ කුලේම කෙනෙක් තවත් ඉන්නවනම් තමන් ඉහළ කුලයක්, ඉහළ කුලේ තව කෙනෙක් ඉන්නවට කැමති නැහැ. ඒ කියන්නේ තමන් ඉන්න තැන ඉන්නවට කැමති නැහැ. කුලේ ගැන ලොකුවට වර්ණනා කරලා ඒ වගේම තමන් වැජබෙන්න තමයි ඕනේ. ඊළඟට තමයි සිංහතුනි කෙනෙකුට පිහිටලා තියෙනම අංගපසඟ මනාකොට පිහිටලා තියෙනවා.
පෙර පින් බලයෙන් තමයි පිහිටලා තියෙන්නේ. ඒකටත් තීර්ෂ්‍යා කරනවා. ඉතින් එක එක ලාලිත්‍යයන් ඒ වගේම ශරීර ක්‍රියාකාරී ස්වභාවය දැන් ශරීරයේ ගති පැවතුම් අංගපසඟ මනාකොට ලස්සනට පිහිටලා තියෙනවා. මේව දැකලත් තීර්ෂ්‍යා කරනවා. දැන් සමහර වෙලාවට ඔක්කොම දැන් අපි හිතමුකෝ සිල් ගන්නෝ මේ සිල් ගන්න අය ඒ වගේම භාවනා කරන අය පවා සමහර වෙලාවට මේ ඒ අය ගැන ගුණයක් කියනවනම් භාවනා කරන අයට පවා ගුණයක් කියනවනම් සිල් ගන්න අයට පවා ගුණයක් කියනවනම් කවුරු හරි කෙනෙක් ඕවානේ ඉතින් ඔහොම වුණාට මේමයි කියලා අර ගුණමකුකම ගුණය වහන්න පටන් ගන්නෙත් පින්වතුනි මෙන්න මේ මච්චරිය කියන ධර්මතාවයේ හින්දත් විශේෂයෙන් මෙතන යටින් එන ඊර්ෂ්‍යාව මසුරු මච්චරිය කියන එකේ තේරුම ඒක තමන් විදියට එනවට කැමති නැති ඒ කියන්නේ මේ ඒකේ පුළුවන් තරම් හඟවන්න උත්සාහ කරන ගතිය තමන් ඊට වඩා ඉහළ කෙනෙක් වගේ පෙන්වන්න කටයුතු කරන ගතිය මෙන්න මේ ඉස්සා මච්චරිය දෙක ඊර්ෂ්‍යාව කියන්නේ අනුන්ගේ සම්පත් නුරුස්සන ගතිය අනුන්ගේ ගුණ එහෙම නුරුස්සන ගතිය ඊළඟට තමයි මච්චරිය කියලා කියන්නේ තමන්ගේ සම්පත්තෙන් හඟවන ගතිය තමන්ගේ සම්පත්තෙන් හඟවනවා විතරක් නෙමෙයි අනුන්ගේ ගැන කියනකොට පවා තමන්ට වඩා ඉහළට යනවා නම් ඒකත් පුළුවන් තරම් සංගවන්න බලනවා ඒ ගතිය එහෙම කියලා දැන් මෙතන මෙහෙම කිව්වොත් එයා පිළිබඳවම තමයි ඉස්මතු වෙන්නේ කියලා ඒක වහන්න උත්සාහ කරන ගතියයි පින්වතුනි මච්චරිය කියලා කියන්නේ මසුරුකම. එතකොට මේ ලාභ තමන්ට ලැබෙන ලාභය ඒක කොහොම හරි සංගවගෙන කටයුතු කිරීම සංගවගෙන අනුන්ට නොවේවා කියන හැඟීමෙන් කටයුතු කිරීම. හැබැයි මේකෙන් කියවෙන්නේ අදහස් කරන්නේ තමන්ගේ තියෙන සම්පත්තෙන් අනුන්ට පේන්නේ නැතුව ඒවා ආරක්ෂා කරගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කොහොම හරි තමන්ගේ දේ තමන් රැකගන්න ඕන. හැබැයි කාරණේ සලකලා ඒ වුණාට ඒක මසුරු භාවයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒක හිතේ ඇති වෙන ගතියක් ඒක තරහින් ඇති වෙන දෙයක් ලෝභයෙන් ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ මසුරුකම කියන මේ කාරණය දුරු කරගන්න ඕන. මෙන්න මේ කියන මසුරුකම සිය සැපත අනුන් හා සාධාරණය වනු නොවිසන්නේ නොයවසන්නේ. දැන් තමන්ගේ සැපත අනුන් හා සමානවම මේ අනුන්ටත් ඒ විදියටම යනවට කැමති නැතිකම තමයි මසුරු භාවය කියලා කියන්නේ දුස්සන්නේ නැතිකම කියලා කියන්නේ. ඒ නිසා එහෙනම් අපි මේ වෙනකොට චෛතසික 10ක් ඉගෙනගෙන තියෙනවා. අකුසල චෛතසික මොනවද ඉගෙනගෙන තියෙන්නේ? මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝස, ඉස්සා, මච්චරිය, සුක්කුච්ච, තීන, නිද්ද, මේ විචිකිච්ඡා කියන චෛතසික 14න් මච්චරිය කියන දක්වාම මේ 10 ඉගෙන ගත්තා. ඊළඟට තියෙන කුක්කුච්ච, තීන මිද්ද, විචිකිච්ඡා කියන මේ චෛතසික 4යි ඊළඟට තියෙන්නේ. ඒ නිසා මේ උතුම් අභිධර්ම චන්ද්‍රිකාමය ධර්ම ශ්‍රවණමය පිණේ බලයෙන් ඒ වගේම ධර්ම සාකච්ඡාමය පිණේ බලයෙන් අද දායකත්වය දරන පින්වතුන් ඇතුළුව වාසනාවන්ත පින්වත් හැමෝටම ඔබ අප හැම දිනාටම ගෙවෙන මොහොතක් ගානේ ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරිය කුච්ච තීන මිද්ද විචිකිච්ඡා කියන මේ සසර දුක්ගෙන දෙන අකුසල් අපේ සිස්සතන් තුළින් සෙනයක් පාසාම අහෝසි වේවා, භංග වේවා, නැති වේවා, ඒ වගේම දුර වේලා දෝරී භූත වේවා,
සුවසේම පාරමී ගුණ දියුණු වේවා. හැම දිනාටම නෑ බෑ නොකියා දාන ආදී දස පාරමී ගුණ දියුණු කරගන්න. ධනේ වස්තුව නිරෝගී සම්පත්තිය විවේක කාලය ලැබේවා. සුවසේම පාරමී ගුණ දියුණු වේවා. නමින් මියගේ ඥාතීන්ටත් මේ පින්වත් වේවා අනුමෝදන් වෙත්වා. එයත්ෝ සැපවත් වෙත්වා. දායක පින්වතුන් නමින් මියගේ සියලු ඥාතීන් ඇදෝ වැඩෝ මවුද මවුපියන් ගුරුතුමන් නෑදෑ හිත මිතුරන් ආදී සියලු මියගේ ඇත්තෝ මේ පින් අනුමෝදන් වෙත්වා සැපවත් වෙත්වා. සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙව් රැකවරණ ආරක්ෂාව ආශිර්වාදයෙන් නිරන්තරයෙන්ම සලසා දෙත්වා. ඒ වගේම දෙවියන් සහිත ඥාතීන්ටත් ටීවී දිදුල බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අති පූජනීය මාලිගා විලාස්සජී මහා සාමීන්ද්‍රයාණන් වහන්සේට කාර්ය මණ්ඩලයට ආයුරාරෝග්‍ය සැප විහරණ සැලසේවා. සුවසේම පාරමී ගුණ දියුණු වේවා. දෙවියන් සහිත ඥාතීන්ටත් හැම දිනාටමත් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසී වදාළ අමා නිවන සුවසේම අවබෝධ වේවා වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදාති. සෑම දිනකටම පෙරවන් සරණයි.